මේ බලන්න මගේ ඇතේ තියෙන ලස්සන නිර්මාණයක් මෙන්න ලස්සන මොනරපිලක්. ඉතින් මේ විදිහට ලස්සනට කුෂන් එකක් වෙන්න පුළුවන් නැත්නම් ඕනම ලස්සන නිර්මාණයකට උනත් වෙන්න පුළුවන් මේ විදිහ එම්බ්‍රොයිඩර් ක්‍රමයක් නැත්නම් හෑන්ඩ් එම්බ්‍රොයිඩර් ක්‍රමයක් පිළිබඳ තමයි අද අපි ඔබව දැනුවත් කරන්නේ. ඒ වෙනුවෙන් අපත් සමග එකතු වෙනවා ප්‍රවීණත්කම් නිර්මාණ ශිල්පිනී මානෙන් ගමුගේ මහත්මිය. ආයුබෝවන් සුබදැසනක්. ආයුබෝවන් සුබදැසනක්. හෑන්ඩ් එම්බ්‍රොයිඩර් ක්‍රමයක් කියලා කිව්වා අපි වැඩිදියත් හරිම ලස්සන අපිට පේනවා ඇති නේද ලස්සන නිර්මාණ කිහිපයක්ම තියෙන අපි විශේෂාංගය අතරතුරේදී පෙන්නන්නම් අපි කියමු මොකක්ද අද කරන්නේ මේකේ කොයි කොටසද කරන්නේ කියලා අපි පෙන්නමු අද අපි කරන්නේ මොනරගේ නිර්මාණය මොනරපිල මොනර මොකද මොනරපිල අපිට විවිධ විදියට කරන්න පුළුවන් අපිට හෑන්ඩ් එම්බ්‍රොයිඩර් ක්‍රමෙන් කරන්න පුළුවන් රිබන් එම්බ්‍රොයිඩර් ක්‍රමෙන් පුළුවන් බ්‍රසීලියන් වලින් පුළුවන් ඉතින් අද හෑන්ඩ් එම්බ්‍රොයිඩර් ක්‍රමේ මොනරපිල තමයි නිර්මාණය කරන්නේ හරි ඔන්න බලන්න ඔබට සමීපව දැන් දකින්නට අවස්ථාව සැලසෙන මේ මොනරපිල තමයි අද කරගන්න විදිය අපි දැන් කියලා දෙන්නේ හරි අපි එහෙනම් කියමු මොනවද අවශ්‍ය වෙන්නේ කියලා අපිට ඔකට අවශ්‍ය වෙනවා කළු රෙද්දක්. කළු මම පාවිච්චි කරන්නේ ලිනන් රෙද්ද. නමුත් ඒක ලිනන්ම විය යුතු නෑ. අපිට දැන් තියෙන රෙද්දක්. කළු ලිනන් වෙන්න පුළුවන්, කළු පොප් ලිනන් වෙන්න පුළුවන්. ලිනන් නම් වඩා හොඳයි. හෑන්ඩ් ලූම් වෙන්න පුළුවන්, පොලියස්ටර් එකක් උනත් කමක් නෑ. ලොකු දිලිසිල්ලක් නැති රෙද්දක්. ඊට පස්සේ සහ නූල්. දැන් මොනරපිල වගේ එකක් දෙයක් කරනකොට අපිට අර හැමතිස්සෙම මේ වගේ නිර්මාණයක් කරනකොට අපිට අර අවශ්‍ය නූල් වර්ණ ටික තෝරගෙන ඉන්න ඕනේ මම මෙන්න මේක තමයි මෙතෙන්ට දාන්නේ කියලා. වර්ණ ටික තෝරගන්න ටික තෝරාගෙන මොකද අර හුඟක් දෙනෙක් අගෙදර තිබුණු පාට කියලා දානවා. අර එහෙම දාන්න බෑ. එහෙම දාන්න බෑ. ඉතින් ඉස්සෙල්ලා අපි ඕන කරන වර්ණ ටික තෝරාගෙන ඉන්පස්සේ තමයි අපි නිර්මාණය කරගන්න ඕනේ. දැන් අපි මේක කපු කැරලි නූල් මේ රෙද්දට මම මොනරපිල ඇඳගෙන තියනවා. ඉතින් අඳින එක ගැන මම කියනවනේ පිටපත් කිරීම පැමිණි පාට කාබන් කොලයක් තිරක් කරන්න පුළුවන්. පෙන්සලෙන් තමුන්ට අඳින්න පුළුවන් කෙනෙක් නම් අඳින්න පුළුවන්. ඉතින් පිටපත් කිරීම තමයි වඩාත් හොඳ. දැන් මොනරපිලේ අපිට මං කියන වර්ණ අපිට ගොඩක් තියෙනවා. දැන් මම ඉස්සෙල්ලාම මේ මොනරපිලේ තියන මේ පොඩි කෑලි වගේ. ඒ කෑල්ලක් මම අනේ විදිය පෙන්නන්න. දැන් අපි මේ ගන්න පසුබිම කලපැහැති පසුබිමක් නේ අපි අරන් තියෙන්නේ. ඕනම කෙනෙක්ට කැමති පසුබිමක් ගන්න පුළුවන්. මේ වර්ණ ටික කළු පසුබිමේ හොඳට පේනවා. පැහැදිලිව පේනවා. නමුත් එහෙම එකක් නැහැ. ඕන වර්ණයක් ගන්න පුළුවන්. දැන් මේක අපි හෙරින් බෝන් මැස්ම. හෙරින් බෝන් මැස්ම කියලා තමයි මේක හඳුන්වන්නේ. මෙතන දැන් රෙද්දට අඳිනකොට අපි හරීම ලාවට තමයි අඳ ගන්න ඕනේ. ඒ කියන්නේ අපි තදවට අඳින්නේ නැහැ. කොහොමත් කළු රෙද්දට අදට අඳින්නත් අමාරුයි. අපි ලා වර්ණයක් ගත්තත් හරීම ලාවට ගන්න. දැන් මේ පිත්ත. මෙහෙම අපි මේකෙන් පිටතට ගන්නවා. දකුණේ සිට වමට කුඩා මැහුමක්. දකුණේ සිට වමට දකුණේ සිට වමට. දැන් මම ගත්තේ මේ දම් වර්ණය. මෙතන නූල දෙපට. දැන් අර හැඩය රැකෙන විදියට. දැන් මෙහෙම අර නිකන් මල් පෙත්තක් වගේ හැඩයක් තියෙනවානේ. ඔය හැඩය රැකෙන විදියට ඔය විදියට අපි මේක මහනවා. දකුණේ සිට වමට දෙයි. දකුණේ සිට වමට උඩින් එකයි දකුණේ සිට වමට යටින් එකයි. පොඩි කතරයක් වගේ තමයි. කතරයක් වගේ එන්නේ. ඒකට අපි කියන මැස්ම මොකක්ද ඒකට? හෙරින් බෝන් මැස්ම. හරි. දැන් හෑන්ඩ් එම්බ්‍රොයිඩර් නැත්නම් අතේ එම්බ්‍රොයිඩර් කිරීම හිතන තරම් ලේසි නෑ. ටිකක් කාලයක් යනවා. අනිත් එක මහන්සි වෙන්න ඕන. හැබැයි දැනගත්තම ඉක්මනින් කරගන්න පුළුවන් නේද? ක්‍රමය දැනගත්තම ඉතින් එච්චර අමාරුවක් නෑ මාදා. හරි. මෙන්න මේක තමයි අපි දැන් කරලා පෙන්නන්නේ ඔබට. මෙන්න මේ ක්‍රමය තමයි දැන් කියලා දෙන ක්‍රමය බවට පත් වෙන්නේ. ඉතින් බලන්න ලස්සනයි. අපි එක පිනක් තමයි අද මහන විදිය කියලා දෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් සම්පූර්ණ කරගන්න තවත් මේ දේවල් බලාගෙන වර්ණ භාවිතය ඉතින් ඔබට කැමති ආකාරයෙන් කරගන්න පුළුවන් හැබැයි ගැළපෙන්න ඕන නේද ගැළපෙන්න ඕන දැන් මොනරපිලක් කියන එක දැන් බලන කෙනෙකුට මේක මොනරපිලක් කියන එක තේරෙනවා වර්ණ අච්චුදෝනි මේ වර්ණම නෙමෙයි උනාට කමක් නැහැ පොඩි වෙනසක් කරන්න පුළුවන් ස්වභාවික ලස්සනක් මත වෙනකොට තමයි තව ලස්සන නේද ඔව් දැන් පුළුවන් තරම් අර මොනරපිලේ තියෙන වර්ණ ගත්තොත් දැන් අපි මම මෙතන මේ කොටස මහගෙන ඉවරයි හෙරින්බෝන් මැස්මෙන් එක පෙත්තක් මහගත්තා. දැන් ඊළඟට අපි මේ පෙත්ත වෙනත් වර්ණයකින් අවුට්ලයින් කරගන්නවා. එතකොට තමයි ඒක මතුවෙලා පේන්නේ. අපි
කාලයක් යනවා නේද ටිකක් කරන්න අර පාටවල් වලින් නමුත් එකෙන් එක වෙන වෙනම කරන්න ඕනේ. ඒ කියන්නේ වෙන වෙනම දාගෙන කරන්න ඕනේ. හරි. අපි බලමු. ඊට ඒක දැන් අපි එක වර්ණකින් තමයි බහගන්නේ. හැබැයි අපි අවුට්ලයින් කරන්න තව වෙන පාටකින් වෙන වර්ණයකින්. හරි. ඔය තින්නේ මේ මානෙන් මහත්මිය තිරේ දිස්වන්නත් ඒ ආකාරයෙන් කරපු නිර්මාණයක්. තවත් වෙනත් මොනරෙක් කරපු නිර්මාණයක්. දැන් ඒකේ මොනර පිළ ඇත්ත මොනර පිළක් ළඟ තියාගෙන ඒ වර්ණම දාලා තමයි ඔයාට aran තියෙන්නේ. ඒ කියන්නේ ස්වභාවික ස්වභාවික වර්ණයම aran තියෙනවා. මොකද ඇත්ත මොනර පිළක් ළඟ තියන් තමයි ඕක මෙවුවේ. දැන් මේ පේන්නේ මොකද අපේ නිෂ්පාදක තුමිය කියනවානේ හැමදාම ලස්සන පින්තූර වරන් ඉන්න කියලා. ඉතින් ඕක මේ මම ඉබ කුඩකට ඇවිල්ලා තිබුණේ මොම අම්මාගෙන් ගලවලා අරන් ආවේ ඉන්නම් වෙන. දැන් ඕක මේ අන්ඩර් වෝටර් සීනරි එකක් මොහොත යට දර්ශනයක්. ඉතින් ඒකේ විවිධ මෙහුම් ක්‍රම රාශියක් භාවිත කරලා තියෙනවා. දැන් මේ දකින්නේ අර ස්වභාවික මොනර පිලක් ළඟ තියාගෙන කරපු නිර්මාණයක් කියවා නේද? හරි ලස්සනයි. වර්ණ ගැලපීම එහෙම හරිම ලස්සනයි. ඉතින් ඔබටත් පුළුවන් මේ වගේ දේවල් කරලා බලන්න. දැන් බලන්නකෝ තවත් ලස්සන මොනර පිලක් එකක් ටිකක් වෙනස් ආකාරයක්. වෙනස්ව. දැන් ඕවා බැලුවම පේනවා මොනර පිල උනත් අපිට විවිධ ආකාරයකට මහන්න පුළුවන්. කියන්නේ වෙනස් මෙහුම් වෙනස් වර්ණ එහෙම තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ මොනර පිළයි අපි කරන මොනර පිළේ පිටපත එකයිද? පොඩි පොඩි වෙනස් කරන්නේ හැබැයි ඔක්කොම එකයි. මොනර පිළේ මේක මොකක්ද? මේක ඩොට් සුකා එම්බ්‍රොයිඩරි කියලා අපි හඳුන්වන ක්‍රමයක්. ඒකත් අර අපි ඩොට් සුකා මිට කලින් කරලා තියෙනවා. මේ වෙන වෙන මොස්තර් රාශියක් තියෙනවා. මේකත් ඒ වගේ. මේක ඇත්තටම නීඩල් පොයින්ට් මහුම් ක්‍රම. නීඩල් පොයින්ට් අපි මේ ළඟදී කරාම එහම ඒ නීඩල් පොයින්ට් මහුම් ක්‍රමයේ මහුම් ක්‍රම රාශියක් භාවිත කරලා තමයි මේක කරලා තියෙන්නේ. මානෙල් භාත්‍ය හැමදාමත් අලුත් දේවල් ඔබට කියලා දෙනවා කොහොමද කරගන්නේ කියලා. දැන් වසර ගණනාවක් තිස්සේ ඔබට ගෙත්තම් විශේෂාංගනේ අය ඇවිල්ලා කියලා දීලා තියෙන නිසා ඔබත් දන්නවා මේ දේවල් මේ විදියයි කියලා. මහුම් ක්‍රමය ගැන කිව්වමත් ඔබ දන්නවා. අපි බලමු අද කරන නිර්මාණය. දැන් අපි මහගත්ත අපි අවුට්ලයින් එක කරන්න තමයි තියෙන්නේ. දැන් තියෙන්නේ අපි අවුට්ලයින්. මොකද අවුට්ලයින් එක කරාම තමයි මේක හැඩය මතුවෙන්නේ. දැන් අවුට්ලයින් කියන්නේ මොකක්ද කියලා එතකොට නේද? අවුට්ලයින් කියන එක සඳහා අපි වෙන වර්ණයක් නැති මැස්ම. මේක ටිකක් අර මේකත් දම් වර්ණයක් තමයි. හැබැයි රෝස පාටට උණු දම් වර්ණයක්. ගැලපීම තමයි වර්ණ ගැලපීම ටිකක් වැදගත් කියලා කියවනේ නේද? දැන් ඔහම නැටි මැස්ම අපි කලින්ම අහලා තියෙනවා. යට සිට උඩට කුඩා මැහුමක් දැන් අර කලින් දැකපු නැති කෙනෙකුට නම් මෙතන දිහා බැලුවා පේනවා. දැන් මේකෙන් කරන්නේ අපි අර හැඩය වටේ මහනවා. එතකොට තමයි මේක අර ඒ මල් පෙත්ති හැඩය මතුවෙන්නේ. හරි. දැන් අපි ගන්න ඕන කියපු රෙදි වර්ගය අපි ගන්න ඕන කියපු රෙදි වර්ගයේ පොඩ්ඩක් නැවතත් දෙන්න කි. ඒක මේක කළු ලිනන් මම පාවිච්චි කරන්නේ. ලිනන් රෙද්දේ මෙහුවාම ලස්සනයි. ලිනන් රෙදි මම හිතන්නේ ඔබට පුළුවන් ගම කැමති පසුබිමකට ඒ වර්ණය යොදා ගන්න පුළුවන්. දැන් කුෂන් එකකට විතරක් නෙමෙයිනේ නේද අපි පෙන්නන්නේ කුෂන් එකක් වුණාට. ඔව් නෑ මේ මොනර පිළ අපිට නොඑක් දේවල් සඳහා භාවිත කරන්න පුළුවන්. දැන් තනි කර ලොකු මොනර පිළක් ඇඳලා බ්ලවුස් එකකට කරන්න පුළුවන්. සාරියකට කරන්න පුළුවන්. ඇඳ රෙද්දකට කරන්න පුළුවන්. මේස රෙද්දකට කරන්න පුළුවන්. ඒක ওই විද්‍යටම වෙන්න ඕනේ නෑ. නෑ නේද? හැබැයි හරිම ලස්සනයි. ඉතින් ගෙදරට දැන් මේ දවස්වල ඉන්නේ දරුවනුත් ගෙදර, ඔයගොල්ලොත් ගෙදර, හැමෝම ගෙදරට වෙලානේ ගොඩක් වෙලා ඉන්නේ ආරක්ෂිතව. ඒ නිසා ඉක්මනින් කරන්න පුළුවන් නිර්මාණය නිසා කරලා බලන්න මායල් මහත්මිය දුරකථන අංකය අපි අවසානෙ ලබා දෙනවානේ. ඔබට තවත් තොරතුරු තියෙනවා නම් දැනගන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ අපි නැටි මැස්සෙ වටේ අවුට්ලයින් කරගන්න මහදාන. මේක වටේ දැන් අපි ඉස්සෙල්ලා හෙරින් බෝන් වලින් මැහුවා. ඊළඟට මෙහෙම නැටි මැස්මෙන් මේක මහනවා. හරි. අපි තවත් නිර්මාණය ගැන කතා කරන කොයි ආකාරෙන්ද කියලා කමෙන්ට් කරන්න කියලා ඔබ දැනවත් කරන්න. හැබැයි අපි ඊට කලින් සූදානම් වෙලා බලන නැවතත් එක තියෙනවා. අපි දැන් බලමු එහෙමනම් අවුට්ලයින් එකෙන් පස්සේ මොකක්ද වෙන්නේ කියලා. හරි. දැන් අපි මේකේ පොටම් පොටයි තියන්නේ. අවුට්ලයින් කරන්න ඕන අනිවාර්යයෙන්ම කරන්නට ඕන නේද? අවුට්ලයින් කරාම තමයි අනික මතුවේනේ. මම දැන් හරි ඉක්මනට මේ කරා නමුත් එහෙම නෙමෙයි. ඔක එක බොහොම පරිස්සමෙන් ලස්සනට කරන්න ඕනේ. අනිත් මේ නොපිටට අල්ලගෙන මහන එකක් හරි අමාරුයි. දැන් ඔන්න අපි මහගෙන ඉවරයි. දැන් අපි හෙරින් බෝන් එක දැම්මා දම් පාට. අර රෝස පාටට හුරු දම් පාටකින් වටේ අවුට්ලයින් කරා. හරි. දැන් අපි ඔබට පෙන්වන්නම් කරලා තියෙන අවසන් වෙච්ච නිර්මාණයක් තියෙනනේ මගේ ළඟ. ඒකෙදි බලන්නකෝ ඔබට පැහැදිලිව පෙනේවි කොහොමද
මේකේ දැන් මේ outline එක කරලා තියෙන කියලා බලන්නකෝ මම පෙන්නන්නම් මේ තියෙන හැම එකින් එකටම outline එකත් එක්කම තමයි අර මුලින් කියපු අර මැස්වත් කරගෙන තියෙන මේ අපි මේ මොනර පිළිනේ පෙන්නන්නේ එතකොට ඒකේ තියෙන මේ හැමදේම outline කරගෙන තියෙන හැබැයි කරන වර්ණයට වඩා මේ වෙනත් වර්ණයකින් තමයි outline එක කරලා තියෙන ඉතින් ඒ නිසා ලස්සනට ගැලපෙන වර්ණ භාවිත කරන්න ඕන ඔබට අවස්ථාවකුත් තියෙනවා හරි ඊට පස්සේ මොකද කරන්නේ දැන් මම මෙතන කහ පාට කොටසක් තියෙන අර මොන පිළේ උඩ තියෙන කහ පාට පුරවලා තියෙනවා ඒ කොටස කරලා පෙන්නන්න ඒක සැටින් මැස්ම දැන් ඒ සැටින් මැස්ම මහාන කොට පොඩි විශේෂත්වයක් තියෙනවා අපි දැන් මේ මේ අපි භාවිත කර ඕන දැන් සැටින් මැස්ම මල් පෙත්තකට මොනවට මැහුවත් අපි ඉස්සෙල්ලා මෙහෙම කුඩා නූලක් දුවවාගෙන ඉන්නවා ඒ කියන්නේ සම්පූර්ණ වටේද අපි මහාන කොටස වටේ හරි एक कहाँ पहेती कोटा से किया ने मैं कोटा सब मैं ना तेरे कहाँ पर बालान तो लुआन नांग उन ने पहेदली वेवी और वो हम देखिए ला मैंने मैं कोटा से तमाई मैं कहाँ पाठ कोटा से किया रखिया ने क्या ने मोनर ले पीले पीटा पात कर गया था मुझे पेन थे मैंने मैं कोटा से मैं कहाँ पाठ कर लेती ने लोगों कोटा सा अन्य कोटा से तमाई दें किया लेते ने कापी सांपोर ने ये कोटा से वाटे नोल दो महानी සහිතව තියෙනවා පැහැදිලි කරලා ඒ නිසා ඔබට පුළුවන් මේව මිලදී ගන්න පුළුවන් දුරකථන අංකය ලබා දෙන නිසා ඒවලට කතා කරන පොත් මිලදී ගැනීම හැකියාව ඔබට ලැබෙනවා හරි ඊට පස්සේ මොකද අපි කරන්නේ දැන් මේක දැන් මම දැන් මැද සිට අනිත් එක පැත්තකට ගියා දැන් මැද සිට අනිත් පැත්තට වහනවා ඒ කියන්නේ දකුණු පැත්ත මුලින්ම ඉවර කරනවා ඊට පස්සේ වම් පැත්තට එනවා ඔව් ඒක කොයි පැත්ත වුණත් කමක් නැහැ ඉස්සෙල්ලා හැබැයි මැද සිට පටන් ගන්නවා එක පැත්තක් ඉවර කරනවා මැද සිට වමට මැද සිට දකුණට ඒක අනිත් පැත්ත වෙන්නත් පුළුවන් හරි ඔය විදිහට තමන් කැමති පැත්තක් තෝරගෙන මුලින්ම මේ විදිහට තමයි කරන්න ඕනේ දැන් මොනර පිනක් කිව්වම කවුරු හරි හිතන්න පුළුවන් මේක දැන් අපිට කැමති වර්ණ ගන්න පුළුවන්ද බැරිද කියලා මේ මේක දැක්කම ඔබට හිතනවනේ නේද සාමාන්‍යයෙන් අපි අරගෙන තියෙන ලස්සන වර්ණ ගලපලා තියෙන විදිහ බලන්නකෝ මේකේ උඩට තියෙන වර්ණම තමයි යට පැත්තටත් තියෙන මේ දේවල් ඔක්කොම හැමතැනටම එකතු වෙලා තියෙනවා එක දැනකට විතරක් වර්ණ කුතු වීමක් වෙලා නැහැ හැමතැනටම ලස්සනට වර්ණ විසිරලා යන විදිහට තමයි ලස්සනට තියෙන්නේ හරි ඉතින් ওই විදිහට තමයි ආද මොනර පිළ නිර්මාණය වෙන්නේ ඊට පස්සේ අපි මොකක්ද කරන්නේ හරි දැන් අපි මේ කොටස මහා ගත්තා एक कोटे से टापी मुकाद देखिए पो नामा आप ये उनका डब एक सेटिंग मैस सेटिंग मैस हाँ මේකත් බලන්න මේවත් ලස්සන නිර්මාණ ඔබට පුළුවන් ඉතින් නිර්මාණ ශෛලිය අදහස් හැකියාවන් තියෙනවනේ පොඩක් කාන්තාවන්ට ඒවා මං හිතන්නේ ඔබට පුළුවන් ප්‍රයෝජනෙට ගන්න මේ අපි ලබා දෙන්නේ පොදු උපදේශක්නේ ඒවා විවිධ ක්‍රම යටතේ ඔබට පුළුවන් අනුකරණය කරලා ලස්සනට තව තව ලස්සන නිර්මාණ කරන්න සමහර වෙලාවට ඔබතුමියට නැති අදහස් එන්නත් පුළුවන් තව කෙනෙක්ට නේද එහෙම තමයි වෙන්න ඕනේ නේද එතකොට එහෙම තමයි ඉතින් කියලා දුන්නා මේක තවත් දියුණු කරගන්න ඔබ සතු වගකීමක් හරි දැන් ඊළඟට අපිට මෙන්න මෙතන තියෙනවා මෙහෙම රේඛා. දැන් මොන පිළි උඩම කොටස පොඩි පොඩි රේඛා තියෙනවා. හරි. ඊට පස්සේ එක නැටි මැස් මෙම් මහනවා. අතන මේකේ තියෙන්නේ හරිම සරල මෙහොම. දැන් ඔය නිමුළු නිර්මාණයම අපි කරලා තියෙන්නේ අපි නැටි මැස්ම, දන්වැල් මැස්ම, මේ සැකින් ඒ වගේ අපි ඉගෙනගෙන තියෙන ඊටාම මේ සරල මෙහොම.
හරි අපි බලමුකෝ ඒකත් කොහොමද කියලා. ඒක මෙතන මොන පාට පැහැති වර්ණ? ඔය කොලසහනිල් කොලසහනිල් දෙකම් පාවිච්චි කරලා තියෙනවා නේද? කොලසහනිල් භාවිතා කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වර්ණ දෙක පාවිච්චි කරලා තියෙනවා. හා ඒ වර්ණ දෙක භාවිතා කරලා තියෙන හරිම ගැළපෙන වර්ණ දෙකක් නේද? හරි ලස්සනයි. හරි අපි ඉක්මනින් කරමු. අපිට විනාඩි 3ක වගේ කාල සීමාවක් තියෙන නිසා අපි කරලා පෙන්නන්න කොහොමද කියලා. මම ඕක අරන් මම පොඩ්ඩක් විස්තර කළොත් මම හිතනවා අර කෙනෙකුට ඒක තේරුම් ගන්න පුළුවන්. මොකද එතකොට කොහොමද නිර්මාණය කරන්න පුළුවන්. දැන් මෙන්න මෙතන දැන් මේක තමයි දැන් මම අහලා පෙන්නපු කොටස. එතන අර නිල් සහ කොළ වර්ණ වලින් නැටි මැස්මේ එකක් යන එකක් නිල් සහ කොළ නැටි මැස්මේ මාලා තියෙනවා. ඊළඟට මෙතන අර කහා පාට සැටින් මැස්ම. ඊළඟ කොටස දම් පාටේ. අර මොකද හොට පිළිම් වාහ වර්ණ තියෙනවානේ. ඊළඟ කොටස දම් පාට දම් වැල් මැස්ම. ඊළඟට තැඹිලි පාට සහ කහා පාට දම් වැල් මැවුම් දෙක. ඊළඟට මෙතන දම් සහ කොළ රේඛා මහලා තියෙනවා. ඒව ඔක්කොම නැටි මැහුම්. මේ සේරම කොටස් නැටි මැස්ම. ඒතර මේ ඔක්කොම දම් වැල් මැහුම්. ඉතින් මේ ඔක්කොම අපි දන්න මැහුම්. වර්ණ භාවිතය තමයි ඇත්තටම මේකේ තියෙන විශේෂත්වය. ඊළඟට මේ මොන්ඩ්‍රගේ ඇඟ. මේක බොත්තම් කාස මැස්ම. අපි ඇත්තට මේ මැහුම හරියට කරලා තියෙනවා. හුගාසරයක් කියලා දීලා තියෙනවා. බොත්තම් කාස මැස්මෙන් තමයි මේ මුළු කොටසම අපි මහගෙන තියෙන්නේ. ඊළඟට මේ කොටස ඔක්කොම දම් වැල්. මේ සියල්ලම දම් වැල්. दुर्घटन बिंदु संबंधी